YouTube එක හරහා විජිතරෝණ ඇස්ට්‍රොලොජි යටතේ අපි ඔබට සතිපතා පලාපල ගේනවා, දිනපතා පලාපල ගේනවා, ග්‍රහමාරු ගේනවා. ඔබට වැදගත් වෙයි කියන සෑම අවස්ථාවකම අදාළ වීඩියෝ අපි YouTube එකට නිකුත් කරනවා. ඉතින් ඔබට මේ වීඩියෝ ඉස්සරලාම දානකොටම පුළුවන් දැනගන්න මගේ channel එක subscribe කරාම. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා, අපි නොමිලේ ඔබලට කරන සේවාව වෙනුවෙන් ඔයාලගේ යුතුකමක් subscribe කරන්න කියලා. කිසි වර්ෂ 2019 අක්කු ජුනි මාස 15 වෙනිදා සිට 22 වෙනි දින දක්වා ලග්න පලාපල මේෂ ලග්නේ ලග්නාධිපති කුජ රවි බුධ රාහු සමග තුන්වැන්නේ සංයෝග වන අතර ධනස්ථානාධිපති සිකුරු ධනස්ථානයේ ගුරු චන්ද්‍ර අටවැන්නේ සනිකේතු නමවැන්නේ ගමන් කරන මෙම සතිය මින මුදල් ලාභ ලැබෙන සතිය වාසනාවන්ත ප්‍රීතිදායක සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. ආදායම සරු වෙන වෙළඳ ව්‍යාපාරයෙන් ලාභ ලබනවා, ගෞරව සැලකිලි ලබනවා, අලුත් මිත්‍රයන් හම්බ වෙනවා, බලාපොරොත්තු ඉෂ්ට වෙන සතියක්, සතුරන්ගෙන් ජය ලැබෙනවා, සතුරන් පරාජය වෙනවා, ධන ලාභ ලැබෙන අතර උසස් අයගෙන් උපකාර ලැබෙනවා, ආදායම වැඩි වෙනවා. ඒක නිසා මේ චලක් නිමියන්න මේ සතියත් සුබදායි සතියක් වෙනවා. වූෂම ලග්නේ ලග්නාධිපති සිකුරු ලග්නේ ගමන් කරන අතර රවි රාහු බුධ කුජ ධනස්ථානේ චන්ද්‍රය 6, 7, 8, 9 වෙන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු 7 වැන්නේ කේතු ශනි 8 වැන්නේ ගමන් කරන මෙම සතිය සිත් ප්‍රීතියෙන් කාලය ගත කරන්න ලැබෙන සතියක්. ඔබට මොනෑම් හේතුවකින් මහා සතුටක් ඇති වෙනවා. ඒක ලොතරැයි වාසනාවක් වෙන්න පුළුවන්, බොඩ හොඳ පෙම්මතියෙක් මුණ ගැහිලා වෙන්න පුළුවන්, බොඩ ලොකු තෑගයක් හම්බ වෙලා වෙන්න පුළුවන්. ඒක ඔබට හිතුව නැති අවස්ථාවක පිටරට ගමනක් යදෙන මොන විදියෙන් හරි කියා නිම කරන්න බැරි සතුටක් ඇති වෙන සතිය. සිත් ප්‍රීතියෙන් කාලය ගත වෙනවා, ශරීර සනීප ඇති වෙනවා, ගෙදර දොර වාසනාවන්ත කාලය ආදායම සරු වෙනවා. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ කුජ රාහු රවි සමග ලග්නේ ගමන් කරන අතර චන්ද්‍රයා 6, 7, 8 වන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු 6 වැන්නේ ශනි කේතු 7 වැන්නේ සිකුරු 12 වැන්නේ ගමන් කරන මෙම සතිය ඔබට මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වලට අවහිර බාධක ඇති කරන සතියක්. කම්මැලි ගති වැඩි වෙනවා, හිසේ කැක්කුම වැනි රෝග ඇති වෙනවා, උගුරේ ආබාධ සෙම් රෝග ඇති වෙනවා, නිෂ්ඵල වියදම් ඇති වෙනවා, ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ආශාවන් ඇති වෙනවා, නෑදෑය වූ හිතවතුන් අපනාප වෙන සතියක්. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා 5, 7 වෙන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ශනි කේතු 6 වැන්නේ සිකුරු අයස්ථානේ උපුලස් වැන්නේ රවි රාහු කුජ බුධ 12 වැන්නේ ගමන් කරන මෙම සතිය ඉතාම සුබදායි සතියක් බව පෙන්වුම් කරන සිත් ප්‍රීතියෙන් කාලය ගත කරන ලැබෙනවා, ශරීර සනීපය ඇති වෙන, ගෙදර දොර වාසනාවන්ත කාලයක් ආදායම සරු වෙනවා. සිංහ ලග්නේ ලග්නාධිපති රවි 11 වැන්නේ කුජ රාහු බුධ සමග සංයෝග වන අතර චන්ද්‍රයා 4, 5 වෙන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර සිකුරු 10 වැන්නේ ශනි කේතු 5 වැන්නේ ගමන් කරන මෙම සතිය ගෞරව සැලකිරි ගරුණම්බුණාව ඇති වෙන සතිය, අලුත් තත්ත්වයකට පත් වෙන වෙළඳ ව්‍යාපාර කරන අයගේ දියුණුව අනිවාර්යෙන්ම ඇති වෙනවා, තනතුරු වලින් උසස් වෙනවා, ශරීර සනීපය යහපත් වෙනවා, මුදල් ලතින් ඉතාම යහපත් වෙන උසස් අයගෙන් සැලකිරි උපකාර ඇති වෙනවා, හොඳ මිතුරන් ලැබෙනවා, වාසනාව උදාවන සතියක්. සිංහලක් ලහිමියන්ට කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ කුජ රාහු රවි සමග 10 වැන්නේ සංයෝග වන අතර ගුරු වික්‍රමස්ථානයේ 3 වැන්නේ ශනි කේතු 4 වැන්නේ සිකුරු 9 වැන්නේ චන්ද්‍රයා 3, 4, 5 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය කන්‍යා ලග්න හිමියන්ට වෙළඳ ව්‍යාපාර වලින් රැකිරක්ෂා කටයුතු දියුණුව ඇති වෙනවා, ආදායම වැඩි වෙනවා, උපතම බලය වැඩි වෙනවා, සතුටට ප්‍රීතිය ඇති වෙනවා, වැඩ කටයුතු සඵල වෙනවා, අමුතුවෙන් ආරම්භ කරන කටයුතු සඵල වෙනවා,
පියාගේ දේවල ලිය ඔබට වේ නමට ලියන සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඒවා ඔබට ඉතාම සතුටු සතියක්. උසස් අයගෙන් උපකාර ලැබෙනවා. තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු ග්‍රහය අටවැන්නේ රවි බුධ රාහු කුජ නවවැන්නේ චණ්ඩයා 2 3 4 වන රාශිවලත් ගෝචර ගමනේ ඉඳන අතර ගුරු ධනස්ථාන උදවැන්නේ සනි කේතු 3 වෙන්නේ සිකුරු 8 වෙන්නේ ගමන් කරන මෙව සතිය ධනලාභල හිමිවල සතිය යහපත් වැඩ කරුවන් ලැබෙනව ඔබට සිත ප්‍රීතිමත් කාලයක් දියුණුව ඇති වෙනවා ශරීර සනිපේ ඇති වෙනවා තත්ත්ව උසස් වෙන සතුරුන්ගෙන් ජය ලැබනවා තම බලය වැඩි වෙනවා දීපල ලාභ ලැබෙන උසස් අයගෙන් උපකාර ලැබෙනවා අසිනීප වලින් සුවය ලැබෙනවා ලොතරැයි වාසනා ලැබෙනවා ලොකු ලාභ ලැබෙන ඉඩ ලොකු ලාභ ලබන්නට ඉඩ තියෙන වාසනාවන්ත සතියක් වාසනා මතු වෙනවා විවාහ වලින් ජයත් වෙනවා ගෙදර දොර වාසනාව ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා උච්චක ලක්ෂණය ලග්නාධිපති කුජ අටවැන්නේ රාහු රවි බුධ සමග සංයෝග වන අතර ගුරු ලක්ෂණේත් සිකුරු හත්වැන්නේ චණ්ඩයා ලක්ෂණේ දෙවැන්නේ 3 වෙන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය දියුණුව ඇති කරන සතියක් තම බලය වැඩි වෙන සතියක් වස්තු ලාභ ලැබෙන සතියක් ආදායම වැඩි වෙන සතියක් ධනු ලක්ෂණේ ලග්නාධිපති ගුරු ග්‍රහය 12 වෙන්නේ චණ්ඩයා 12 1 2 වෙන රාශිවල සිකුරු 6 වෙන්නේ රාවි රවි කුජ බුද රාහු රවි කුජ බුද 7 වෙන්නේ ගමන් කරන මේව සතිය සිතට කරදර ඇති වෙන සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන ස්ත්‍රීන්ගෙන් කරදර ඇති වෙනවා ලොතරැයි වලින් ජය නොවේ ශාරීරික දුර්වලකම් ඇති වෙනවා වියදම් අධික වෙනවා බලාපොරොත්තු රහිත වියදම් ඇති වෙනවා මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු 12 වෙන්නේ කේතු සමග සංයෝග වන අතර චන්ද්‍රයා 11 12 ලග්නේ ගෝචර ගමනේ ඉඳන අතර ගුරු 11 වෙන්නේ සිතුරු 5 වෙන්නේ රවි බුධ කුජ රාහු 6 වෙන්නේ ගමන් කරන මෙම සතිය අනුන්ගෙන් ප්‍රශංසා ඇති වෙන සතිය නම්බුනාඹ ඇති වෙන සතිය ලබන සතිය සමාජයේ ඔබේ බලය වැඩි වෙනවා රේස් සූදු වලින් ජයත් වෙන සතියක් හදිසි ධනලාභ ඇති වෙන සතියක් කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු කේතු සමග 11 වෙන වූ අවස්ථාවේ ගමන් කරන අතර සිකුරු 4 වෙන්නේ ගුරු දස වෙන්නේ රවි කුජ බුද රාහු 5 වෙන්නේ ගමන් කරන මෙම සතිය මවගෙන් උපකාර ලැබෙන සතියක් ඔබට මිලමුදල් ලාභ ලැබෙනවා සිත් ප්‍රීතිය ඇති වෙනවා වාසනාව ඇති වෙනවා උසස් වීම ඇති වෙනවා දේපල වලින් ලාභ ලැබෙනවා ශරීර සනීපය ඇති වෙනවා මවුට සපවත් සතියක් යහපත් මිත්‍යයන් ඇති වෙනවා කරගෙන කටයුතු දියුණුව ඇති වෙනවා පවුලේ පිරිස වැඩි වෙනවා භූමියෙන් ලාභ ඇති වෙනවා මහලු වැඩි හිටියන්ගෙන් උපකාර ලැබෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන් මීන ලක්ෂණේ ලග්නාධිපති ගුරු ග්‍රහය පුණ්‍යස්ථානයේ උරව වෙන්නේ චන්ද්‍රයා 9 10 පුරන් රාශිවල සිකුරු 3 වෙන්නේ රවි බුධ කුජ රාහු 4 වෙන්නේ ගමන් කරන මෙව සතිය ඔබට සතුරුන්ගෙන් ජය ලබන සතියක් වස්ත්‍රාභරණ සැප පහසුකම් ඇති වෙන සතිය තමන්ගේ බලයේ පෙන්වීමට හොඳම අවස්ථාව වාසනාවන්ත කාලයක් කියලා පෙන්වා දෙන්න පුළුවන් තෙරුවන් සරණයි